කොහොමද කට්ටියට අද අපේ අලුත් වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ විභාගය මාස පහක් වගේ කෙටි කාලයකින් plan කරලා කොහොමද මේ exam එකෙන් A3ක් ගන්න කියන එක ගැන ඔයගලත් එක්ක කතා කරන්න තමයි මේ වීඩියෝ එකෙන් මම සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් කලකිරීමකට පත් වෙලා ඉන්නවා. දැනට අපිට තියෙන වෙලාව මදි වෙයි මේ A level exam එක ගොඩ දාලා ඒකෙන් A3ක් ගන්න ටාගට් එකට යන්න කියලා. ඇත්තටම කිව්වොත් එහෙම මේ වෙලාව හොඳටම ඇති හරි plan එකකට වැඩ කළොත්. මේ මාස පහක් කියන වෙලාව ටිකක් ලොකු වෙලාවක්. ඕගලන්ට පොඩි වෙලාවක් විදිහට දැනෙන්නේ මේ exam එකේ තියෙන පාඩම් කරන්න තියෙන ඒ ලොකු වපසරියත් එක්ක ඕගලන්ට දැනෙනවා ඇති මේක ටිකක් මදි වෙයි තමන්ගේ රිසල්ට් එකට යන්න තමන්ගේ ටාගට් එකට යන්න කියලා. හැබැයි ඇත්තටම මාස පහක් කියන්නේ හරි plan එකකට වැඩ කරොත් A level වලට A3ක් ගන්න හොඳටම ඇති ඒ කාලේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී දිගටම ටිප්ස් කිහිපයක් කතා කරන්න යනවා කොහොමද ආයෙ මේ track එකට එන්නේ කියන එක. ඊළඟ වීඩියෝ එකකදී මම කතා කරන්නම් මේ track එකේ අපි කොහොමද රැඳෙන්නේ අන්තිම තප්පරය වෙනකම් මේ game එක කොහොමද අපි play කරන්න අපේ plan එක හදාගන්න කියන එක මම ඊළඟ වීඩියෝ එක ඉක්මනටම upload කරන්නම් ඒකෙදී මම ඒක සාකච්ඡා කරනවා. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ මම කලින් කිව්වා වගේ මේ track එකට ආයෙ එන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අද වීඩියෝ එකේ මේ විනාඩි කිහිපය ඕගලන්ට තීරණාත්මකයි. ඕගලන්ට අවස්ථා ගොඩක් ඇති කරලා දෙයි. ඒ හින්දා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. ඉතින් මම කලින් කිව්වා වගේ පළවෙනිම ටිප් එක තමයි මේ ගේම් එකට එන්න වෙන්න. මේ ගේම් එකේ අන්තිමට හොඳ සක්සස් චරිතයක් වෙන්න A3ක් ස්කෝර් කරන්න උනන්දුවක් තියෙන්න ඕනේ. හරි? කැපවීමක් තියෙන්න ඕනේ. වැඩ කරන්නේ නැතුව කම්මැලි ගමෙන් ෆෝන් එක ඔබ ඔබ ඉඳලා A-level වලට A3ක් ගන්න බෑ. O-level වලට A9ක් ගත්තත් A-level වලදී ඒක ෆේල් වෙන්න පුළුවන් අවස්ථාවක්. මොකද ඒකේ තියෙන තරඟකාරීත්වය වැඩි. මොකද මේක කඩයින් විභාගයක්. ඒ නිසා අපි මේ ෆයිට් එක හොඳ plan එකකින් මේ මාස පහේ අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි මේ කාලය ගැන හිත හිත කාලය කා දමනවා. ඒගොල්ලන්ගේ plan එක හරියට හදාගන්නේ නැතුව. තමන්ට ගැලපෙන plan එකක් තමන් අනිවාර්යෙන්ම මේ කාලෙදි හැදුවොත් ඕගලන්ට මේ ගේම් එක ගොඩ දාන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ channel එකේ study tips playlist එකට ගියොත් ඕන තරම් videos තියෙනවා. ඒ වගේම තව ඕන තරම් educational channels තියෙනවා. team 1 learning එක තියෙනවා. study with sajee තියෙනවා. ඊළඟට ප්‍රභාත් චතුරංගගේ වීඩියෝ channel එක තියෙනවා. ඉතින් මේ වගේ video channels ගොඩක් තියෙනවා. ඕගලන්ට ඒකෙන් ගන්න පුළුවන් tips අනිවාර්යෙන් ගන්න. ඒකේ ඒ videos එකපාර බලන්න එපා. මුළු channel එකම එකපාර බැලුවා කියලා ඔයාලට ඒකෙන් දෙයක් කරගන්න බෑ. බලන්න තමන්ට එක video එකකින් මොනවද තමන්ට ආදේශ කරගන්න පුළුවන්. තමන්ට ගන්න පුළුවන් දේ මොකක්ද? ඒ වීඩියෝ එක අඩුමතරම එක දවසක් කරලා බලන්න. ඒ වීඩියෝ එක කියන දේ එක දවසක් ප්‍රැක්ටිස් කරලා ඒකෙන් අඩුමතරම එක දෙයක් ඕගොල්ලන්ගේ මේ ස්ටඩි ටයිම් ටේබල් එකට එකතු කරගන්න. එතකොට මේක ඕගොල්ලන්ගේ ටයිම් ටේබල් එක තව දුරට පවර්ෆුල් කරගන්න පුළුවන්. හරි? දෙවැනි එක තමයි මේ හෙට නෙමෙයි මම මේ කතා කරන්නේ මේ දැම්ම පටන් ගන්න. හෙටට කල් දැම්මොත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. මේ වගේ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට කියන මොටිවේෂන් එක motivation කියන්නේ බොරුවක් නෙමෙයි. motivation එකක් දෙන්න පුළුවන් කෙනෙක්ට. හැබැයි වැඩේ තියෙන්නේ motivation එක ඒ කෙනා කොහොමද manage කරගන්නේ? motivation එක ඒගොල්ලෝ කොහොමද තියාගන්නේ අන්තිම වෙනකම්? හරි? motivation එක ලැබෙන ඒ උත්තේජනය අපි දිගටම තියාගන්න එක තමයි අපිට තියෙන game එක. ඒක තමයි අමාරු දේ. කෙනෙක්ව motivate කරන්න ලේසි. එයාට උනන්දුව තියෙනවා නම් ඒ motivate කෙනෙක්ට පුළුවන් එයා උත්තේජනය කරලා ගන්න. හැබැයි ඒ උත්තේජනය කොහොමද එයා ක්‍රියාත්මක කරන්නේ? ඒ උත්තේජනය කොහොමද අන්තිම වෙනකම්ම තියාගන්නේ කියන එක තමයි මේ ගේම් plan එකේ success වෙන්න තියෙන රහස. ඉතින් ඒ හින්දා හෙට නෙමේ අදම plan එක පටන් ගන්න. මේ වීඩියෝ එක ඉවර වෙච්ච ගමන්ම ඔයගලගේ plan එක හදන එක පටන් ගන්න. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි මේ මාස පහේදීවත් ක්‍රමවත් වෙන්න. මෙච්චර කල් ක්‍රමවත් භාවයකින් තොරව කරන්නම් වාලේ වැඩ ටික කරගෙන ගියා නම් මේ වෙලාවේ ක්‍රමවත් වෙන්න. ඔයාගේ තියරි පොත් ටික ලස්සන පිළිවෙලට හදාගන්න, පාස් පේපර්ස් පොත් ටික හදාගන්න, ඒකට ගැලපෙන මාකින් ටික හදාගන්න, කාමරේ චුට්ටක් පිරිසිදු කරගන්න. මේ පිරිසිදු කරනවා කියන එක නිකන් අර මේ මාලිගාවක් වගේ වෙන්න ඕනේ නැහැ. තමන්ගේ තියෙන පැල්පතක් නම් ඒ පැල්පතේ ඒ කෙළවරක පොඩි තැනක් හදාගන්න පිළිවෙලකට. තමන්ට තියරි පොත් ටික ලස්සන පේන, ප්‍රශ්න පොත් ටික ලස්සන පේන තැනක් විදිහට ඒ ටික පිළිවෙලට තියාගෙන පාඩම් කරන ගේම් එකට එන්ට වෙන්න පටන් ගන්න. ඒ වගේම තමයි බින්දු ඉඳන්
පටන්ගන්න දැන් ඔයා වැඩ කරාද වැඩ කරේ නැද්ද සෙකන් ෂයිද තර්ඩ් ෂයිද ෆස්ට් එකද තියරි කම්පලීට්ටලාද ඒ කිසිම දෙයක් අදාළ නැහැ අපි යන්නේ බින්දු ඉඳලා එතකොට තියරි කම්පලීට් නැත්තම් මේ මාස පහේවා තියරිත් කම්පලීට් කරගන්න ඕනේ තියරි කම්පලීට්ලාව ප්‍රශ්න කරලා නැත්නම් ආ ප්‍රශ්නත් කරලා තියරිත් ආයෙ රිවිෂන් එකක් විදියට රිවයිස් කරගන්න ඕනේ ඒ විදිහට මම ඒක ඉස්සරහා වීඩියෝ එකේදී අනිවාර්යෙන් කතා කරනවා ඒ නිසා මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙනවා නම් යාළුවෝ 10 දෙනෙක්ටවත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මං කියගිය හිටියේ බින්දු ඉඳන් පටන් ගන්න කියන එක ඒක ඉතාමත්ම වැදගත්. අපිට අතීතයේ වෙච්ච දේවල් ආයෙ අත්දන්න බෑ. ඒ කාලය අපි හිතන්න ගියොත් ඒකත් අපිට අපතේ යෑමක්. ඒ නිසා අතීතයේ මොන විදියට ඔයා කාලය ගත කරත් ඔයා පාස් පේපර් 10 වතාවක් කරලා තිබ්බත් ඔයා පාස් පේපර් 1 වතාවක් කරලා තිබ්බේ නැතත් ඒවා අපිට අදාළ නෑ. අපි මුල ඉඳලා තමයි අද ඉඳලා වැඩ ටික කරගෙන යන්නේ. ඒ හින්දා මතක තියාගන්න ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ. ඔයා පටන් ගන්න බින්දුවේ ඉඳලා අද ඉඳලා. හරිද? ඊළඟ ටිප් එක තමයි හොඳ ටයිම් ටේබල් එකක් හදාගත යුතුමයි. මාස 5කින් ගේම් එක ගහනවා නම් ඔයාව ගයිඩ් කරන්නේ මේ ටයිම් ටේබල් එක. නිකන් කරන්නම් වාලේ ඔහේ වැනි වැනි කර කර මේ මාස 5 නිකන් ගෙවිලා ගියොත් ඒකේ ගන්න දෙයක් නැහැ. ඉතින් මාස 5 කියන්නේ ඒ ලෙවල් වලට හොඳ ගේමක් දෙන්න පුළුවන් කාලයක්. ඕනම මේ හොඳ රිසල්ට්ස් දාපු කෙනකින් ඇහුවොත් ඒගොල්ලන්ට මාස 5ක් කියන්නේ ලොකු කාලයක්. ඉතින් ඒ හින්දා හොඳ ටයිම් ටේබල් සෙට් එකක් හදාගමු. අනිවාර්යෙන්ම සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න එකක් අමාරුයි කියලා එකක් අතාරින්න බෑ. මොකද ඕගොල්ලන්ගේ සෙට් ස්කෝ එක එකක් වැටුනොත් එක්සෑම් එකම ඩවුන්. ඒ හින්දා අපි සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරන්න ඕනේ. සබ්ජෙක්ට් තුනටම එකම විදිහේ ප්‍රයොරිටි එකක් දෙන විදිහට ඕගොල්ලන්ගේ ටයිම් ටේබල් එක හදාගන්න. සමහර වෙලාවට එහෙට මෙහෙට කරන්න වෙයි ඔයගලන්ට අමාරු සබ්ජෙක්ට්ස් එකතු වෙනකොට. ඉතින් ඒ වගේ තෙන් අපි අපේ ඊළඟ වීඩියෝස් එක අපි හදාගමු. ඉතින් මතක ඇතුව ටයිම් ටේබල් එකක් හදාගන්න. මේ ටයිම් ටේබල් එක තමයි ඔයගලන්ගේ මේ සක්සස් කරන තැනට ඔයගලන්ව ගයිඩ් කරන්නේ. ඒ වගේම ඔයගලන්ගේ මොටිවේෂන් එක දිගටම අප් කරන්නේ මේ ටයිම් ටේබල් එකෙන්. ඊළඟ කාරණාව තමයි ගොඩක් දෙනෙක් කියන එක තමයි දැන් අපි පාඩම් කරේ නැහැ. දැන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන එක කියන්නේ නැහැ. දැන් අපි ගමු තර්ඩ් ෂයි කරන ළමෙක් නම් එයාට තියෙන දේ තමයි මම රිසල්ට්ස් එකක් බලන් හිටපු කාලේ කිසිම දෙයක් කරේ නැහැ. දැන් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. පොතක් අතින් අල්ලන්නවත් හිතෙන්නේ නැහැ. හරි? හරි. එතකොට ඕගොල්ලෝ පටන් ගන්න ඕනේ. විනාඩි 10කින්ම පටන් ගන්න. ඔයාලට විනාඩි 10ක් පොතක් බලන්න බැරි කමක් නැහැනේ. අඩුම තරමේ විනාඩි 10කින්වත් පටන් ගන්න. විනාඩි 10ක් කරන එක මදි. මම කියන්නේ කිසිම දෙයක් කරන්න නැතු ඉන්නවට වඩා අඩුම තරමේ විනාඩි 10කින් මේ plan එක පටන් ගන්න. එතකොට ඔයාව ටික ටික මේ plan එකට හුරු කරගන්න පුළුවන්. ඔයාගේ මොලේ ටික ටික මේ plan එකට එතකොට අනුගත වෙනවා. මොකද ඔයා මේ කිසිම වැඩක් නොකර හිටපු කෙනෙක් නෙමෙයිනේ. තර්ඩ් ෂයි එකක් කරන්න යනවා නම් සෙකන්ඩ් ෂයි එකක් කරන්න යනවා කියන්නේ ඕගලන්ට මේ වුමනාව තියෙනවා. යම් කිසි දෙයක් කරපු කෙනෙක්, ඕලෙවල් පාස් වෙච්ච කෙනෙක්, හොඳ මොලයක්. ඉතින් ඒ හින්දා ඔයාට මේ ට්‍රැක් එකට එන්න අමාරුකමක් නැහැ. ඔයාගේ තියෙන කම්මැලිකම. ඒ හින්දා මේ කම්මැලිකම නැති කරලා බ්‍රේන් එක අපි ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ අපේ ටයිම් ටේබල් එකට වැඩ කරන්න. ඉතින් ඒ හින්දා අඩුම තරමේ විනාඩි 10ක්වත් පටන් ගන්න. ඒ විනාඩි 10 ටික ටික වැඩි කරන්න. ඊළඟ දවසේ ඊට වැඩි. එතකොට ඔයාට ඔයාගේ ටයිම් ටේබල් එක ඔයාට පේනවා ඔයා කොච්චරක් හොඳට වැඩ කරලා තියෙනවද කියලා. ඉතින් මම හැමදාම කියන එකක් තමයි හැමදාම ඒ දවස plan කරන්න. කලින් දවසේ ඊළඟ දවසේ මම මොනවද කරන්නේ? මොන past papers ද බලන්නේ? මොන කොටසද ඉවර කරන්නේ? ඒ ටික plan කරන්න. ඊට පස්සේ ඒ දවස ගත කරාට පස්සේ ඒ දවසේ අන්තිමට බලන්න මම කොච්චරක් දුරට success වුණාද? මගේ plan එකෙන් කොච්චරක් විතර ප්‍රතිශතයක් මම ඉවර කරාද? ඒ විදිහට බලලා ඊළඟ දවසේ ඒ වෙච්ච වැරදි ටික හදාගෙන අපි ඊළඟ දවසට යමු. හරි? එතකොට ඕගලන්න තව දුරටත් මේක success කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි countdown එකක් කරන්න. හරි? එතකොට ඒ countdown එකක් කරනකොට ඒ කියන්නේ අපි දැන් calendar කොලයක් වගේ අරගෙන ඕගලේ දින ටික ලියාගෙන ඒ ටික tick කරන්න. මේ දවස ගෙවුණා. එතකොට ඔයාට පේනවා ඔයාගේ මේ pathway එක ඔයා එන්න exam එක ළඟට යනවා. හරි? exam එකේ දවස exam hall එකට යනවා. ඉතින් මේ exam hall එකට ලං වෙනවා කියන එක අනවශ්‍ය මානසික පීඩනයක් විදියට ගන්න එපා. ඔයා ඒක motivation එකක් විදියට ගන්න. තව 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 ඔයාගේ මේ program එක තව තව තීව්‍ර කරන දිනේ තමයි එන්නේ. ඔයා තව තව වැඩ කරන්න ඕනේ. ඔයාගේ වැඩපිළිවෙල තව තව ශක්තිමත් කරන්න ඕනේ. කාලවකවානුව තමයි මේ ඉස්සරහට ඉන්නේ කියන එක හැමතිස්සෙම හිතන්න. ඒ විදිහට මේ countdown එක ඔයාට motivation එකක් විදියට අරගන්න. එහෙනම් අනිවාර්යෙන් countdown කරන apps තියෙනවා. Play Store එකේ ඕලන් Play Store එකට ගිහිල්ලා countdown කියලා ගහලා බැලුවොත් එහෙම ඕන තරම් apps ගන්න පුළුවන්. ඒ වගේ app එකක් අරගන්න. ඒ විදිහට හොඳ countdown එකක් තියාගන්න. ඊළඟ එක තමයි relaxation time එකක් තියාගන්න. දැන් මාස 5යි තියෙන්නේ කියලා පැය 24ම පාඩම් කරන්න බෑ. මම එහෙම කියන්නේ මොකද අපි මේක කරන්නේ මනසත් එක්ක. හරි? මනස කියන දේ අපි අනිවාර්යෙන් බැලන්ස්
ස්ටේට් එකක තියාගන්න ඕනේ. අපි ඒක අනවශ්‍ය ලෙස විඩාවටපත් කරොත් හරි, අනවශ්‍ය ලෙස කම්මැලි කරොත් හරි, අපිට අපේ ටාගට් එකට යන්න බෑ. අපි හැමතිස්සෙම ඉන්න ඕනේ සෙන්ටර් පොයින්ට් එකක, කියන්නේ මැද පිළිවෙතක තමයි ඉන්න ඕනේ. ඉතින් A level එකට ගන්න නම් රිලැක්සේෂන් මෙතඩ් එකක් අනිවාර්යයෙන්ම තියාගන්න. ඔයාගේ ටයිම් ටේබල් එකේ අනිවාර්යෙන් හොඳ රිලැක්සේෂන් ටයිම් එකක් තියාගන්න. ඔයාට ඒකේ ඔයා යෝග කරලා පුරුදු කෙනෙක් නම් යෝග කරන්න පුළුවන්, පොඩි භාවනාවක් කරන්න පුළුවන්, පොඩි බ්‍රීතින් එක්සයිස් එකක් කරන්න පුළුවන්. මේ ලොකු දේවල් නෙමෙයි, බ්‍රීතින් එක්සයිස් එකක් කියන්නේ හුස්ම ටික වෙලාවක් අරගන්නවා, අපි ඒක ටිකක් රඳව ගන්නවා, හිමීට පිට කරනවා. ඕන තරම් YouTube videos තියෙනවා. හරි, ඒ වගේ රිලැක්ස් කරන ඒවා. ඊළඟට ඔයගලන්ට මාංශ පේශි වලින් ඇඟ රිලැක්ස් කරන දේවල් කරන්න පුළුවන්. ඊළඟට ඔයගලගේ ගෙදර ඔයගලන්ගේ ආගම සිහි කරන දේවල්, නැත්නම් ආගේ පොතක් පතක් ඔය ආස නවකතාවක කොටසක් කියවන එක, ඒකට බැහැ වෙන්න නෙමෙයි. ඒ වගේ යම් කිසි දෙයක් නැත්නම් ගීතයකට සවන් දෙන්න, ගෙදර කට්ටියත් එක්ක පොඩක් hina වෙලා කතා කරන්න. එතකොට ඕගලන්ට ඕගලන්ගේ හෝමෝනමය සමතුලිතතාවයක් තියාගන්න පුළුවන්. ඕගලන්ගේ මානසික මට්ටමත් අර සෙන්ටර් පොයින්ට් එකේ තියාගන්න පුළුවන්. එහෙම වුණොත් ඕගලන්ට මනසින් දෙන්න ඕන ඉෆෙක්ට් එක, එයාගෙන් ඕන සපෝට් එක අනිවාර්යෙන් 100%ක් හම්බ වෙනවා. ඒ හින්දා මනස නිකන් අනවශ්‍ය විදිහට තෙහෙට්ටු කරන්න එපා. ඒකෙන් අපිට ඕන ඉෆෙක්ට් එක ගන්න නම් අපි එයාවත් බැලන්ස් පොයින්ට් එකක තියාගන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරේ අපි කොහොමද මේ ගේම් එකට එන්ටර් වෙන්නේ කියලා. ඉතින් ඔයා අන්තිම වෙනකම් වීඩියෝ එක බැලුවා නම් ඒ කියන්නේ ඔයාට අනිවාර්යෙන්ම වැඩ කරන්න උවමනාම තියෙනවා. ඒ හින්දා ගේම් එක අතාරින්න එපා. මාස 5ක් කියන්නේ හොඳටම ඇති වෙලාව. මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාගේ යාළුව 10 දෙනෙක්ට ෂෙයා කරන්න, channel එක subscribe කරලා තියාගන්න. part 2 එක ඉක්මනටම මම channel එකට එකතු කරනවා.